සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත් සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නය අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංගරත්නය අධිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩසිටින සියලුම ආර්යන් වහන්සේලා ගනුග්‍රහය ලැබේවා. හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා බිලාසී, ශ්‍රද්ධා බුද්ධි සම්පන්න, කාරුණික, වාසනාවන්ත පින්වත්නි, අදත් මේ පින්වතුන් බලාපොරොත්තු වන්නේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම අනේකවිධ පාරමී ධර්මයන් පූර්ණය කරලා මේ ලෝකයේ අති උතුම් සම්මා සම්බුද්ධත්වේ නම් බුද්ධ රාජ්‍යය ළඟා කරගත්තු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු මහත් ලෝකයාට මනුකම්පාවෙන්මයි වැඩවාසය කළේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට අපි කියන්නේ මහා කරුණාව කියලා. භාග්‍යතුන් වහන්සේගේ කරුණාවට මහා කරුණාව කියලා කියන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේගේ කරුණාවටත් කරුණාව කියලා කියනවා නම්
උන්වහන්සේගේ කරුණාවේ තිබෙන වෙනස අනිත් අයගේ කරුණාවෙන් වෙන් වෙන්නේ නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේට මොනතරම් විශේෂ කරුණාවක් තිබුණද? අපේ භාග්‍යතුන් වහන්සේ මේ අන්තර් කල්පයේදී නිවන් දකින හිටපු උත්තමෙක් නෙවෙයි. උන්වහන්සේට නිවන් දකින වාර තිබුණා, අවස්ථාවල් ලැබුණා 512,003 වතාවක්. ඒ හැම එකක් උන්වහන්සේ අත්හැරියා. කවුරු වෙනුවෙන්ද සංසාරයේ තවමත් දුක් විඳින ඔබෙත් මගෙත් සසර දුක ගැන හිතලා? අපේ භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වය ලැබල කොච්චර කරුණාව දැක්වද හිතලා බලන්න. තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් පින්වත්නි, දවසකට පැය 5-6ක්වත් නිදාගන්නවා. හැබැයි අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම සැතපුණේ පැයකුත් විනාඩි 20ක් පමණයි. තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් දවසකට දෙවේලක්, ඇතමෙක් තුන් වේලක් ආහාර ගන්නවා. අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම දානෙ වැළඳුවේ එක වේලක් පමණයි. ඒ විදියට තමන් වහන්සේගේ කාලෙන් අල්ප කාලයක් තමන් වහන්සේ වෙනුවෙන් වැය කරලා අනිත් සියලුම කාලය වැය කළේ මේ මුළු මහත් ලෝක සත්වයා කිරිහිම අනුකම්පාවෙන්මයි. එහෙමනම් අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ නිවන පිණිසම මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නයි අදත් මේ ධර්ම ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. මේ පිංගතුන් දන්නවා අපි මේ දවස්වල දේශනා කරන්නේ මොන වගේ දේශනාවක්ද කියලා. කෝටි ලක්ෂයක් සක්වලකට මහා ආරක්ෂාවක් සපයන දිව්‍ය බ්‍රහ්ම සුපර්ණ නාග මේ කියන සියලු අමනුෂ්‍යයන්ගේ මහා මෛත්‍රයක් උපදවන අනන්ත ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේගේ ගුණයන් ඉස්මතු කරමින්, ධර්මයේහි ගුණයන් ඉස්මතු කරමින්, සංඝරත්නයේ ගුණයන් ඉස්මතු කරමින්, මේ ත්‍රිවිධ රත්නේ ගුණයන් සත්‍ය වචනින් ඉස්මතු කරමින් ඒ සත්‍යානුභාවයෙන් ආශිර්වාදේ කරන මහා කල්පයක් බලපවත්වන රතන සූත්‍ර දේශනාවයි අපි මේ දවස්වල දේශනා කරගෙන යන්නේ. ඒ දේශනාවේ අපි මේ වෙනකොට ගාතාවල් කිහිපයක් විස්තර කරලා තියෙනවා. යානීද භූතානි කියන ගාතාව අපි විස්තර කරා. තස්මාහි භූතානි කියන ගාතාව අපි විස්තර කරා. අපි මේ දවස්වල විස්තර කරගෙන යනවා යංකින්චි විත්තං කියන ගාථා ධර්මය. ඒ ගාථා ධර්මී අර්ථය වෙන්නේ මේ විශ්වයේ තිබෙන්නා වූ රතනයන් පිළිබඳව, ධනයන් පිළිබඳව මේ ගාථාව තුළ විස්තර කරනවා. ධනය කියලා කියන්නේ වටිනා කියන දේවල්. රත්තරං, රිදී, මුතු, මැණික් මේව තමයි ධනයන්. රතනයන් කියලා කියන්නේ වටිනාකමක් තියෙන දේවල්. මෙන්න මේ වටිනාකමක් තියෙන දේවල් සහ ධනයන් මනුෂ්‍ය ලෝකේ, නාග ලෝකේ, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල මේ හැම තැනකම තියෙනවා. මෙන්න මේ සියලු ධනයන් රතනයන් ගැන කියලා දේශනාවේ කියනවා ඒ කිසිම රතනයකට බුද්ධ රතනය සමාන කරන්න බෑ කියලා. කිසිම ධනයකට බුද්ධ රතනය සමාන කරන්න බෑ කියලා. ඒ බුද්ධ රතනයට මිලක් නියම කරන්න බෑ. ඒ බුද්ධ රතනයට කිසිම රතනයක් සමාන කරන්න බෑ. එතකොට මේ බුද්ධ රතනයට
සමාන කරන්න බැරි ධනයන් රතනයන් ගැන කියනවනං. අපි නොදන්න මේ ධනයන් රතනයන් පිළිබඳ අවබෝධය ඇති කරගන්න ඕන. ඒ කාරණාව නිසා අපි මේ දේශනාව තුළින් ඒ කියන කාරණාව මේ විශ්වයේ තිබෙන රතනයන් ධනයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. එතකොට රතනයක් වෙන ආකාර කිහිපයක් අපි සඳහන් කරා. ගරු කරන දේවල් අතරින් රතන වෙන දේවල්, දුර්ලභව දකින්න පුළුවන් දේවල් අතරින් රතනයන් වන දේවල්, සමාන කරන්න බැරි දේවල් අතරින් රතනයන් වන දේවල්, මහා අනර්ග කියලා හිතන දේවල් වලින් රතනයන් වන දේවල්, මෙන්න මේ කියන කාරණාවල් රතනයන් කියන කාරණාවල් ඔස්සේ අපි පැහැදිලි කරා. ඒ වගේම අදත් අපිට පැහැදිලි කරන්න තිබෙනවා මේ ලෝකයේ රතනයන් තවත් දෙකක් පිළිබඳව. ඒ තමයි මේ ලෝකයේ උසස්සේ සම්මත පුද්ගලයෝ ඉන්නවා. සාමාන්‍යයෙන් උසස් කෙනෙක් පරිහරණය කරන උසස් දේවල්, ඒක තමයි ලෝක ස්වභාවය. මේ උසස් පිරිස උසස් අය පරිහරණය කරන දේවල් අතරින් ගත්තොතින් ඒ පරිහරණය කරන දේවල් උසස් දේවල්. අන්න ඒ අර්ථයෙන් ගත්තත් භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් දෙයක් මේ ලෝකේ නැහැ. උසස් දේවල් පරිහරණය කරන දේවල් අතරින් ගත්තත් භාග්‍යවතුන් වහන්සේට වඩා උසස් දෙයක් හෝ භාග්‍යවතුන් වහන්සේට සමාන උසස් දෙයක්වත් මේ විශ්වයේ කොහෙවත් පවතින්නේ නැහැ. ඒ නිසා කියනවා අනෝම සත්‍ය පරිභෝගට්ටේන රතනං. මේ අනෝම සත්‍යයන් කියලා කියන්නේ උසස් සත්‍යයන් කියන අර්ථයයි. මේ උසස් සත්‍යයන් පරිභෝග කරන දේවල් අතරින් ගත්තත් භාග්‍යවතුන් වහන්සේම තමයි උසස් රතනයක් බවට පත් වෙන්නේ. මේ අනෝම සත්‍යය කියලා අපි සඳහන් කළේ උසස් පුද්ගලයෝ. මොනවයින් උසස් වෙන්නේ? විශේෂ කුලයන් වල උපදිනවා. ඒ වගේ මේ උසස් පුද්ගලන්ට විශේෂ ශරීර ලක්ෂණ ලැබෙනවා. සමහර වෙලාවට උසස් පිරිස ළඟ මේ රාග, ද්වේෂ, මෝහ තුනී වෙලා තියෙනවා. සීලාචාර ගුණ සහිතව ඔවුන්ගේ උප්පත්තිය සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් පව් කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම සිල් සමාදන් වෙලා ඉන්නේ. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන අයට තමයි උසස් කියලා කියන්නේ. නැත්තම් ධනින් බලයෙන් විතරක් උසස් වෙන්නේ නෙවෙයි. හැම දෙයකින්ම උසස් අය, බලවත් අය. එතකොට මේ උසස් අය හැටියට මේ ලෝක සම්මතයෙන් සම්මත කරගෙන තියෙනවා. ලෝක සම්මතයෙන් පින්වතුනි උසස්ම කෙනෙක් හැටියට හඳුන්වන්නේ සක්විති රජතුමා. දැන් මේ කාරණාවෙදි පැහැදිලි කරන්නේ මේ ලෝකයේ පින්වතුනි පවතින දේවල් අතරින් ගත්තොතින් ඉහළම දේ ගැන තමයි මේ දේශනාවෙදි පැහැදිලි කරන්නේ. නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ රතන භාවයෙන් පැහැදිලි කරද්දී, මේ පැහැදිලි කරද්දී උදාහරණ හැටියට හැම තැනකදීම ගත්තේ සක්විති රජතුමයි, සක්විති රජතුමාගේ සප්තරත්නයයි. පිටුතුරි එතනින් එහා පැත්තට ලෝක සම්මතින් ගත්තොතින් මේ මනුෂ්‍ය ලෝකේ එතනින් එහා පැත්තට යන එකක් නැහැ. ඒ නිසා උපරිම උසස්ම දේ උදාහරණයකට ගත්තේ එතනින් එහා පැත්තට දෙයක් නැති නිසා. ඊට වඩා පහළ දෙයක් ගත්තොත් සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් යම් කිසි තැනකදී ඊට වඩා උසස් නේද අර දේ කියලා. එතකොට සැකයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේට වඩා එහෙනම් ඒක උසස් ඇති කියලා. ඒ කාරණාව නිසා තමයි
මේ උදාහරණ මේ කාරණාවල් තේරුම් කරගන්න විස්තර කරලා තියෙන්නේ. මම මේ පැහැදිලි කිරීමේදී කළා සක්විති රජුගේ සක්‍රුවන ආදී දේවල් කෝටි 100,000 ගණන් ධනෙ තිබුණත් තට්ටු හතක මාලිගා වල එහෙම වාසය කරත් ඒ පුද්ගලයා චණ්ඩාල කුලයේ කෙනෙක් නම් දැන් සක්විති රජතුමාගේ මේ සක්‍රුවන චක්‍රරතනය කෝටි 100,000 ගණන් ධනිය පරිහරණය කරලා තට්ටු ගණන් තට්ටු හතක මාලිගාවල් වල හිටියා ඒ පුද්ගලයා පින්වතුනි චණ්ඩාල කුලයේ කෙනෙක් නම් එහෙම නැත්තම් ඔය බට කර්මාන්ත කරන කුලේ එහෙම නැත්තම් වැද්දෙක් එහෙම නැත්තම් රතවාහන හදන එහෙම නැත්තම් පුක්කුස කුලේ කියලා කියන්නේ කුණු ගෙනියන කුලයක නම් එහෙමත් නැත්තම් නීච කුලයක හෙවත් පහත් කුලයක කෙනෙක් නම් මේ පුද්ගලයා එවැනි කෙනෙකුට පින්වතුනි සිහිනෙන්වත් මේ සක්‍රුවන පහළ වෙන්නේ නැහැ. මේ සක්‍රුවන කියලා කියන්නේ මේ ලෝකේ පහළවන උසස්ම පුද්ගලයෙකුට ලැබෙන රතනය. චක්‍රරතනය කියලා කියන්නේ. ඒ චක්‍රරතනේ කාර්යභාරය අපි මෙතනදී විස්තර කිරීමක් කරන්නම් ඉස්සරහට. මේ චක්‍රරතනය කියලා කියන්නේ එවැනි උතුම්ම කෙනෙකුට පහළ වෙන රතනය. ඒ කෙනාගේ ධනෙ නිසාවත් බලේ නිසාවත් ලැබෙන එකක් නෙවෙයි. ධනයත් බලයත් මේකට අවශ්‍යයි. හැබැයි ධනය බලය මොන දේ තිබුණත් ඒ කෙනා චණ්ඩාල කුලයේ එහෙම නැත්නම් බට කර්මාන්ත එහෙම නැත්නම් වැද්දෙක් නම් එහෙම නැත්නම් රතවාහන හදන කෙනෙක් නම් එහෙම නැත්නම් නීච කුලයේ කෙනෙක් නම් මෙවැනි කෙනෙකුට අඩුම තරමේ සිහිනෙන්වත් මේ චක්‍රරතනය පහළ වෙන්නේ හැලු. ඒ තරමටම චක්‍රරතනය උසස්ම පුද්ගලයන්ට තමයි පහළ වෙන්නේ. මේ චක්‍රරතනය පහළ වෙන්නේ දෙමාපිය පාර්ශවෙන් පරම්පරා හතක් යනකම්ම පිරිසිදු කුලයක ඉපදිලා දස සක්විතිවත් පුරණ සක්විති රජතුමාගේ පරිභෝගයටම තමයි මේ චක්‍රරතනය පහළ වෙන්නේ. එනිසා කියන්නේ අනෝම සත්වයන්ගේ පරිභෝග වස්තුවක් හැටියට තමයි මේ චක්‍රරතනය හඳුන්වන්නේ. එවැනි උසස්ම කෙනෙක් හැටියට ගත්තා පිංගතුනි කාරණාවදි විස්තර කරනවා බුද්ධ රතනයට නම් ඒ චක්‍රරතනයවත් සමාන වෙන්නේ නැහැ කියලා. බුද්ධ රතනයට සමාන නොවන නිසා අසමානයි භාග්‍යතුන් වහන්සේ නම් මේ උත්තම රතනය. මේ ලෝකේ යම් ආකාරයකින් අනෝම සත්වයන්ගේ පරිභෝග අර්ථයෙන් ගත්තොත් රතනයක් වෙන තථාගතයන් වහන්සේම තමයි ඒ රතනය වන්නේ. තථාගතයන් වහන්සේ වනාහි ලෝකයේ පහත්යේ සම්මත සත්වයෝ ඉන්නවා. උපනිශ්‍රේ සම්පත් නැති එවගේම සම්මාදිට්ඨියක් නැති මේ විපරීත දර්ශන තියෙන පූර්ණ කශ්‍යපාදී ශාස්ත්‍රවරු ඉන්නවා. එවැනි පුද්ගලයන්ට සිහිනෙන්වත් භාග්‍යතුන් වහන්සේ පෙහෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ උසස්සේ සම්මත පිරිසට පහළ වෙන වටින වස්තුවක් කියලා කියනවා නම් රතනයක් කියලා කියනවා නම් දැන් චක්‍රරතනය අර කලින් විස්තර කරපු පිරිසගේ ළඟට පහළ වෙන්නේ නැහැ. මොකද චක්‍රරතනේ පහළ වෙන්නේ දස සක්විතිවත් පුරණ පරම්පරා හතකින්ම පිරිසුදු භාවයටපත් උත්තමේකට තමයි මේ චක්‍රරතනේ පහළ වෙන්නේ. කියන්නේ චක්‍රරතනේ කියලා කියන්නේ උසස්ම වස්තුව. ඒ උසස්ම වස්තුව පහළ වෙන්නේ අනෝම සත්වයන්ට උසස්ම පුද්ගලයන්ට.
ඒ උසස්ම වස්තුන් අර්ථයෙන් ගත්තත් උසස් පුද්ගලය පරිහරණය කරන උසස් වස්තුන් වශයෙන් ගත්තත් පිංගතුනී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි උසස්ම පුද්ගලයන්ට පහළ වෙන උසස්ම වස්තුව බවට පත් වෙන්නේ. එනිසා මෙතනදි විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ නම් මේ උසස්ම රතනය උසස්ම සත්‍යයන්ට පහළ වන උසස්ම රතනය මේ උපනිශ්‍රේ සම්පත් නැති සම්මාදිට්ඨියක් නැති ඒ වගේම ලෝකේ පහත්යේ සම්මත මේ විපරීත දර්ශන තියෙන ශාස්ත්‍රාස්තුවරුන්ට පිඟුතුනි භාග්‍යතුන් වහන්සේ හීනෙන්වත් පේන්නේ නැහැ. ඒකේ සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ සමහර මිනිස්සු උන්වහන්සේගේ අල්ලපු වැටේ වැඩ ඉන්නවා. උන්වහන්සේගේ අල්ලපු වැටේ ඉන්නවා. ඌරු මරපු වැද්ද භාග්‍යතුන් වහන්සේ පැත්තටවත් වැඩියේ නැහැ. මොකද ඒ භාග්‍යවතුන් වහන්සේ නම් මේ උත්තම රතනය පරිහරණය කරන්න තරම් උසස් භාවයක් ඒ මිනිසයන්ට නැති නිසා. මේ ලෝකේ පිංගුතුනි බුදු කෙනෙක් පහළ වුණයින් පස්සේදී ඒ බුදුරජාණන් වහන්සේ දකින්නත් ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ළඟට වැඩම කරවන්න තමන් භාග්‍යතුන් වහන්සේගේ ළඟට යන්න මෙවට මහා උසස්ම පින් තියෙන්නට ඕන. ඒ පින පිංගතුනි වචනවලට සීමා කරවන්නට බැරි උදාහරණකින්වත් දක්වන්නට බැරි අප්‍රමාණ කුසල් වඩලා තියෙන්නට ඕන. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ උපනිශ්‍රේ සම්පත් තියෙන පද හතරක ගාථාවක් අවසානයේ අරහත්ත්වයේ ලබන්නට තරම් සමර්ථ ලෝකයේ නිබ්බේධික ඥාන දස්සන ඒ කියන්නේ කලකිරීම සහිත ඥානයක් පහළ කරගන්න සමර්ථ බාහ්‍ය දාරුචීරිය රහතන් වහන්සේගේ පටන් නොඑක් නොඑක් මහ කුලයන්ගෙන් ඉපදුණු මහා ශ්‍රාවකයන්ටම තමයි පරිභෝග වස්තුවක් බවට භාග්‍යතුන් වහන්සේ පත් වෙන්නේ. මෙතන මේ සත්‍ය වශයෙන් අදහස් කරේ අරහත් ඵලයට සුදුසුකම් තියෙන අය. මෙන්න මෙවැනි අයට විතරයි භාග්‍යවතුන් වහන්සේ නම් මේ උත්තම රතනය පරිභෝග වස්තුවක් බවට පත් වෙන්නේ. ඒකට උසස් භාවයක් තියෙනවන තමා තුල සසරේ පුරුදු කරපු පුහුණු වීමක් තියෙනට ඕන. සසර පුරුද්දක් තියෙනට ඕන. ඒ පුරුද්ද ඒ පුහුණු වීම සංසාරයේ තුල වඩලා නැත්තම් පිංගුතුනි භාග්‍යතුන් හන්සේ පිරිසට දැක ගන්නවත් පිංගුතුනි අවස් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. වන්දනා කරන්නවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි උපනිශ්‍රේ සම්පත් තියෙන මහා ශ්‍රාවකයන්ට භාග්‍යතුන් වහන්සේ නම් මේ උත්තම රතනය මහා පරිභෝග වස්තුවක් බවට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඇතැම් අවස්ථාවන් වලදී ඒ පිරිස සොයාගෙන වැඩම කරපු අවස්ථාවල් පවා තියෙනවා. ඉන්සා කියනවා වුන් භාග්‍යතුන් වහන්සේ පරිභෝග කරන්නේ දැකීමෙන්. දැන් සක්විතරයිතුමා චක්‍රරත්නේ පරිභෝග කරනවා කියලා කියන්නේ මේ චක්‍රරත්නේ මේ ලෝකෙම පාලනය කරනවා. එක චක්‍රරත්නයේ නැගලා ඒ විදිහට තමයි පරිභෝග කරන්නේ පරිහරණය කරන්නේ. ඒතර භාග්‍යතුන් හන්සේ කොහොමද පරිහරණය කරන්නේ උසස් පුද්ගලයන්? භාග්‍යතුන් හන්සේ පරිහරණය කරන්නේ පිංගුතුනි දැකීමෙන්. මේ කාරණාව මීටත් වඩා විස්තර කරලා තිබෙනවා ඔය අංගුත්තර නිකායේ චක්ක නිපාතේ 72 පිටුවේ තිබෙනවා අනුත්තරිය කියලා සූත්‍රයක්. මේ කාරණාවේදී සඳහන් වෙනවා මේ ලෝකේ දැකීමට සුදුසු දේවල් තියෙනවා. දැන් අපි බලන්න ආස දේවල් තියෙනවනේ. සමහර වෙලාවට කොහේ හරි රටකින් ආපු විශේෂ නැවක් ආවොත් අපි බලන්න යනවා. මොකද ඒක ගිහිල්ලා බලන්න තරම් වෙනසක් තියෙන නිසා. සමහර ලාට විශේෂ යානාවක් ආවොත් අපි බලන්න යනවා.
යානාවල් දුර්ලභ කාලේ අහස යානාවක් ගමන් කරත් අපි ඊළට බැහැල බලනවා. අපි සමහර වැව් බලන්න යනවා. සමහර ජලාශ දිය ඇලි බලන්න යනවා. සමහර රටවල් වලට ගියන් පස්සේදී කිලෝමීටර් ගණන් පින්වතුනි දුර ලොකු කාලයක් වැය කරලා ලොකු වියදමක් දරාගෙන ඒ තැන්වල ජලාශයන් බලන්න යනවා. මේ වගේ පින්වතුනි යන්නේ ඇයි? එක දකින්න විශේෂත්වයක් තියෙන නිසා. හැබැයි ওই කිසිම තැනකට ගියාට අපට ආරි මාර්ගය නම් ලැබෙන්නේ නැහැ. මේ අනුත්තරී සූත්‍රයේ පැහැදිලි කරනවා දැකීම් දේවල් අතරින් උත්තමම දැකීම තමයි භාග්‍යතුන් වහන්සේගේ දැකීම. ඒකට කියනවා දස්සනානුත්තරිය. ඒකනේ පින්වතුනි බලන්න දැන් භාග්‍යවතුන් වහන්සේගේ දැකීම කියන කාරණාව කොයිතරම් උසස්ද කියන එක අපට තේරුම් කරගන්න තරම් ශක්තියක් නැහැ. හැබැයි මේ කාරණාව පින්වතුනි තවත් මීට වඩා විස්තර කරගන්න පුළුවන් මහා සමය සූත්‍ර දේශනාව අරගෙන බැලුවෙන් පස්සේදී. මහා සමය සූත්‍ර දේශනාවේදී මහා වනයේදී භාග්‍යවතුන් වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා 500ක් වැඩවාසය කරනවා. මේ මහා වනයේ වැඩ ඉන්න භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මේ භික්ෂු මහා සංඝරත්නය බලන්ඩ පිංගතුනි දස දහසක් සක්වලවල් වල ඉන්න දෙවිවරු බ්‍රහ්මයෝ මේ මහා වනයට ආවා. කෝටි ලක්ෂයක් සක්වලවල් වල ඉන්න දෙවිවරු බ්‍රහ්මයෝ මේ මහා වනයට ආවා. මොකටද? බණ අහන්නද? නැහැ. මෙතනට මේ පිරිස ආවේ තමන්ට ඇවිල්ලා බලන්න තරම් විශේෂ දෙයක් මෙතන තියෙන නිසා. දැන් දෙවිවරු බ්‍රහ්මයෝ කියලා කියන්නේ අප්‍රමාණ 이르දි තියෙන අප්‍රමාණ දිව්‍ය සම්පත් තියෙන අප්‍රමාණ සැප තියෙන පිරිස තමයි දෙවිවරු බ්‍රහ්මයෝ කියලා කියන්නේ. මේ තරම්ම සැප සම්පත් තියෙන මේ තරම්ම 이르දි තියෙන මේ තරම්ම බලයක් තියෙන මේ දෙවිවරු බ්‍රහ්මයෝ එදා මහවණේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා 500 බලන්න ආවේ ඇයි? ඒක ඇවිල්ලා බලන්න තරම් වෙනස් දෙයක් එතන තිබිච්ච නිසා. දැන් අපි උදාහරණයක් හිතට හිතමු. අපි තුමුණු මුහුදේ මාළුවේ ගොඩර ගහගෙන ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. අපි හනම මොන වගේ මාළුවෙද්ද? අපි තුමුණ දැන් මේ අපි සාමාන්‍යයෙන් කන මාළු වර්ගයක් කියලා. එවැනි කුඩා මාළුවෙක් මුහුදු වෙරළේ ඉන්නවයි කියලා කවුරු හරි කියනවා. අපි බලන්න යනවද? බලන්න යන්නේ. හැබැයි මේ ගොඩට තල්මසෙක් ගොඩ ගහලා ඉන්නවා කියලා කිව්ව බලන්න යනවා. මොකද ඒ මාළුව දුර්ලභයි. අපි සාමාන්‍යයෙන් දැකලා නැති සත්වේ. සමහර ලාටි ඡායාරූපවලින් පමණක් දැකලා තියෙන සත්වේ. එතකොට අපි බලන්න යනවා. දැන් ওই විදිහට ගත්තම අපි ඇයි බලන්න යන්නේ? සමහර ලාට අපේ වැඩත් පාඩු කරගෙන අපි යනවා. සමහරලාට අපි නිවාඩු දාගෙන යනවා. සමහරලාට වාහන අරගෙන යනවා. ඒ මොකද ගිහිල්ලා බලන්න තරම් මෙතන වෙනස් දෙයක් තියෙන නිසා. මේ මහවණේ ඉන්න දෙවිවරු බ්‍රහ්මයෝ මේ භික්ෂුන් වහන්සේලා 500 බලන්න ආවේ ඇවිල්ලා බලන්න තරම් වෙනසක් තිබිච්ච නිසා. එතකොට හිතන්න භික්ෂුන් වහන්සේලා දකින්න ওই තරම් වෙහසක් ගත්තනම් භාග්‍යවතුන් වහන්සේ නම් මේ උත්තම රතනය දකින්න කොයිතරම් ආසාවක් දෙවිවරු බ්‍රහ්මයන්ට ඇද්ද? ඒ නිසානේ සමහර මාන්නිතිනය පවා අසුර ලෝකේ අසුර දෙවියන්ට අධිපතිව ඉන්නවා දෙවිවරු 3 දෙනෙන්. වේපචිත්ති, පහාරාද, රාහෝ. මේ රාහු අසුරය කියලා කියන්නේ යොදුන් 4800ක් ශරීර විශාලත්වයක් තියෙනවා. ඒ නිසා ඔහුට තමන්ගේ ශරීරය පිළිබඳ මාන්නයක් තිබුණා. මේ මාන්නේ නිසා
මේ රාහු වසුරයා භාග්‍යතුන් වහන්සේ බලන්ඩ කවදාවත් ආවේ නැහැ. හැබැයි වේපචිති අසුරයයි පහාරාද අසුරයයි දෙන්න බුදුන් දැකලා බුදුන් සරණ ගියපු දෙන්නේ. මේ දෙන්න ගිහිලා අසුර ලෝකයේදී මේ බුදුරජාණන් වහන්සේගේ රූපකය පිළිබඳ වර්ණනා කරනකොට අර රාහු අසුරයට ආසාවක් ඇති වුණා. මොකද රාහු අසුරයා හිතන් ඉන්නේ තමන්ගේ ශරීරයට වඩා භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ බොහොම උසින් අඩුයි. ඒ නිසා මම දැන් භාග්‍යතුන් වහන්සේව දකින්න ඔතනට ගියාම මට භාග්‍යතුන් වහන්සේව දැක ගන්න නම් බොහෝ සෙයින්ම නැමින්න වෙනවා. මොකද යොදුන් 4800ක් විශාලයිනේ. මේ මාන්නේ තිබෙච්ච නිසා රාහු අසුරය බුදුහාමුදුරුව දකින්න ගියේ නැහැ. නමුත් දැන් අර දෙන්න ඇවිල්ලා අසුර ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ මේ රූප සම්පත්තිය පිළිබඳ වර්ණනා කරද්දී අර මාන්නේ කෙනෙක් ක්ලේශී යටපත් වෙලා භාග්‍යවතුන් වහන්සේ දැකීමේ කින ආසාව ඇති වුණා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දකින්න මේ රාහු අසුරය ගියා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දැනගෙන රාහු අසුරයගේ මාන්නේ බිඳින්න ඕන කමට භාග්‍යතුන් වහන්සේ සැතපෙන ඉරියව්වෙන් වැඩවාසය කළා. ඒ වෙලාවේදී රාහු අසුරයා හිතාගෙන ආවි භාග්‍යතුන් වහන්සේගේ බණ ටිකක් අහන්නවත් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්නවත් නෙමෙයි, අර කලින් දෙන්න කියපු මේ රූප සම්පත්තිය ඇස් දෙකෙන් දැක ගන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ සැතපෙන ඉරියව්වෙන් නිසා භාග්‍යතුන් වහන්සේගේ පාදයන් දෙක පැත්තෙන් රාහු අසුරයා ආවා. රාහු අසුරයා පාදයන් දෙක පැත්තෙන් භාග්‍යතුන් වහන්සේගේ ළඟට ලං වෙනවා. ලං වෙන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල් දෙක පමණයි පේන්නේ. ශ්‍රීපතුල් දෙකේ යටිපතුල් දෙක පමණයි පේන්නේ. අපි ලක්කන සූත්‍රයේ විස්තර කරද්දී දේශනා කරානේ මේ යටිපතුලේ චක්‍ර ලාංඡනයක් තියෙනවා කියලා. දහසක් අර තියෙන. දැන් මේක පමණයි පේන්නේ. ඒක මට උදාහරණයකින් හිතෙන්නේ හරියට තාපයක් ළඟට කිට්ටු වෙච්ච මිනිස්සෙක් වගේ. තාපෙන් එහා පැත්තේ තියෙන දේවල් පේන්නේ නැහැ නේ මෙහා පැත්තේ ඉන්න කෙනාට. ඒ වගේ දැන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල් දෙක ළඟට ලං වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ මුහුණ ශරීරේ පේන්නේ නැහැ. දැන් ආපු එකේ භාග්‍යතුන් වහන්සේව බලාගන්න මොන නිසා රාහු අසුරයා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල ළඟ උඩ පනිනවා, ඇඟිලි තුඩු වලින් එසවෙනවා. දැන් හිතාගෙන නම් ආවේ කොයි තරම් අමාරු වෙයිද භාග්‍යතුන් වහන්සේව බලන්න, මොකද මගේ ශරීරේ විශාලයි භාග්‍යතුන් වහන්සේගේ ශරීරේ කුඩයි කියලා. නමුත් එහෙම ආවට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල් දෙක තරම්වත් තමන්ගේ ශරීරේ විශාල නැහැ. ඒ තරමටම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපතුල් දෙක විශාලයි. මේ රාහු අසුරේ උඩපයින් දිහා දැකලා ඇඟිලි තුඩු වලින් ඉස්සෙන දිහා දැකලා භාග්‍යතුන් වහන්සේ අහනවා රාහු අසුරයාගෙන්, රාහු මොකද කරන්නේ? ස්වාමීනි මම ඔබ වහන්සේගේ මුහුණ බලන්න හදනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ රාහු අසුරට කියනවා, අසුරය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම මම ඍජුව දන් දුන්නා. ඒ ඍජුව දන් දුන්නු නිසා කවදාවත් මගේ රූපයේ දිහා හොරෙන් හැංගිලා බලන්න බෑ කිව්වා. ඒ දාන පාරමිතාවේ ශක්තිය නිසා. මම මේ කාරණාව මෙතන සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේගේ මේ රූප සම්පත්තිය දිහා අහපු අති විශාල මාන්නයක් තමන්ගේ ශාරීරික පිළිබඳ තිබිච්ච රාහු අසුරයාගේ මාන්නේ පවා යටපත් වුණා භාග්‍යතුන් වහන්සේගේ මේ රූප සම්පත්තිය දෙක බලා ගන්න. ඒ නිසායි කියන්නේ දකින දේවල් අතරින් මේ ලෝකේ යම් දෙයක් තියෙනවා නම් ඒ දේවල් අතරින් උතුම්ම දැකීම තමයි භාග්‍යතුන් වහන්සේගේ දැකීම. දසනානුත්තරිය. ඒ වගේම සවනානුත්තරිය. මේ ලෝකේ අහන දේවල් අපි තියෙනවා. ගීත අහනවා, කතා අහනවා. අපි අහන දේවල් තියෙනවනේ. අපි විවිධ පුද්ගලයන්ගේ හඬවල් අහනවා. හැබැයි ඔය අහන දේවල් අතරින් උතුම්ම ඇසීම තමයි, උතුම්ම ශ්‍රවණය තමයි භාග්‍යවතුන් වහන්සේගේ මුවින් දේශනා කරන ධර්මයක් ශ්‍රවණය කිරීම. ඒ නිසා කියනවා සවනානුත්තරිය. ඒ වගේම අපි සමහර වෙලාවට අතවැසිකම් කරනවා. අපි උසස් පුද්ගලයන්ට අතවැසිකම් කරනවා. මැති අමතිවරුන්ට, ඔවුන් යන තැන්වලට යනවා, ඔවුන් ඉන්න තැන්වල ගිහිල්ලා ඉන්නවා, ඔවුන්ට වැඩපල කරලා දෙනවා. සමහරු යම් යම් දේවාලවල් වලට යනවා, ඒ දේවාලවල් වලට ගිහිල්ලා වැඩ කරනවා. හැබැයි
යම් කෙනෙක් යම් කෙනෙකුට අතවැසිකමක් කරනවා නම් ඒ කෙනා මම මේ කරන්නේ උතුම්ම කෙනෙකුට අතවැසිකමක් කියලා හිතනවා නම් පින්වතුනි මේ සූත්‍රයේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට කරන අතවැසිකම තමයි මේ ලෝකේ උතුම්ම අතවැසිකම බවට පත් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අතවැසිකමක් කරනවටත් වඩා භාග්‍යවතුන් වහන්සේ නමකට අතවැසිකමක් කරන එක ඊට වඩා ශ්‍රේෂ්ඨයි. එනිසා කියනවා පාරිචර්යානුත්තරිය, ඒ කියන්නේ අතවැසිකමක් කරනවා නම් භාග්‍යතුන් වහන්සේටමයි අතවැසිකමක් කරන්න උතුම් වෙන්නේ. මේ වගේ ඒ විදියට ගත්තයින් පස්සේදී භාග්‍යවතුන් වහන්සේට පින්ඔතුණි උසස් වෙන රතන භාවය මේ ලෝකේ නැහැ. මේ ලෝකේ දකින දේවල් උසස් පුද්ගලයන් පරිහරණය කරන දේවල් අතරින් ගත්තොතින් සක්විති රජතුමාගේ චක්‍රරත්නේ තමයි මේ ලෝකේ උසස්ම රත්නේ බවට පත් වෙන්නේ. හැබැයි එහෙම ගත්තත් පින්ඔතුණි භාග්‍යවතුන් වහන්සේ තමයි මේ ලෝකේ යම් උසස් පුද්ගලයෙකුට පරිහරණය කරන්න පුළුවන් උසස්ම පරිභෝග වස්තුවක් තියෙනවා නම් ඒ පරිභෝග වස්තුවෙන් අතරින් ගත්තොත් කෙනෙකුට චක්‍රරත්නේ ලැබෙන එකටත් වඩා උසස් භාග්‍යතුන් වහන්සේ පරිහරණය කිරීම. එතකොට භාග්‍යතුන් වහන්සේ පරිහරණය කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේව දැකීමයි. මේ විදිහට තමයි පින්වතුනි මේ භාග්‍යතුන් වහන්සේගේ උසස් රතන භාවය පරිභෝග කරන වස්තුන් අතරින් ගත්තත් අනෝම සත්‍යයන්ගේ පරිභෝග වස්තුන් අතරින් ගත්තත් භාග්‍යතුන් වහන්සේ තමයි උතුම්ම රතනේ වෙන්නේ. ඒ නිසා නනෝ සමං අත්ති තථාගතේන භාග්‍යතුන් වහන්සේට සමාන කරන්න මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒ සියල්ලන්ටම වඩා උසස් බවට පත් වෙන්නේ. අපට ඊළඟට සාකච්ඡා කරන්න තියෙනවා අවසාන කාරණාව මේ රතන භාවයට පත් වෙනවා කියන කාරණාවේ. මේ ලෝකේ පිංගුතුනි මේ ඇල්ම ඇති කරන දේවල් තියෙනවා. දැන් අපි යම් කිසි දෙයක් දැක්කොත් ඒ දේට අපි ඇලෙනවා. අන්න ඒ ඇල්ම ඇති කරන දෙයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ ඇල්ම ඇති කරන දේවල් අතරින් මේ ලෝකේ උතුම්ම ඇල්මක් ඇති කරවන්නේ භාග්‍යවතුන් වහන්සේමයි. අපට රති ජනනට්ටේන රතනං කියන කාරණාව ඒ විතර විස්තර කරන්න තිබෙනවා. නමුත් අද කාල වේලාව අවසන් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවට පත් කරන්නේ සෝදානම් වන්නේ. අපි ලබන සතියේදී මේ ශ්‍රාවක පින්වතුන්ට ඒ කාරණාව විස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරනවා. එමනම් අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. අපි ලබන සතියේදී ඒ රතන භාවය ඇති කරවන ඇල්ම ඇති කරවන අර්ථයෙන් උසස්ම රතන භාවයක් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කොහොමද කියන කාරණාව අපි ලබන සතිය දේශනාවේදී අවබෝධ කරගමු. එමනම් අදට අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. දේශනාව නිමාවට පත් කරන මේ වෙලාවේ ශ්‍රාවක පින්වත් පිරිසට විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න තිබෙනවා. ඒ තමයි එළඹෙන සතියේ එහෙම නැත්නම් 14 වන ඉරු දින අපි සෑම මාසයකම පවත්වනු ලබන මාසික සදහම් වැඩසටහන මෙවරත් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලයන් තුළදී ඇතිවෙච්ච රටේ අයහපත් වාතාවරණයත් එක්ක අපි මේ වැඩසටහන කෙටි කාලයකට නතර කිරීමක් කරා. නමුත් මේ මාසේ ඉඳලා නැවතත් සුපුරුදු පරිදි අපි වැඩසටහන ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එනිසා පින්වත් හැමදෙනාම මේ කාරණාව පිළිබඳව දැනුවත් වීමක් වෙන්න, ඒ වගේම තමයි තම තමන් දන්න හැම කෙනෙකුටම ඒ කාරණාව පුළුවන් තරම් සිහිපත් කරන්න කොළඹ බෞද්ධ මහා සම්මේලන මධ්‍යස්ථානයේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ තියෙන ඒ ස්ථානයේ අපි මාසික සදහම් වැඩසටහන ආරම්භ කරනවා. ඒ වැඩසටහනට සම්බන්ධ වෙන උදෑසන 8:30 සිට හවස 3:30 දක්වා අපි වැඩසටහන
පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. මේ සදහම් වැඩසටහනට සම්බන්ධ වන ලෙස අපි කාරුණිකව සිහිපත් කිරීම සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කරපු මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරපු ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ උතුම් පින පාරමිතාවක්ම වේවායි අපි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ප්‍රස් කරගත්තා වූ උතුම් කුසලානිසංස ධර්මයන්ගේ බලෙන් අපි මේ විදියට මේ ලංකාද්වීපයටම ආරක්ෂාව සපයමින් මේ වගේ සත්‍යක්‍රියාවක් සිද්ධ කරමින් අපි දේශනාව නිමාවට පත් කරමු. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන බව සත්‍යයි. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ මහා කාරුණික බව සත්‍යයි. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළ බව සත්‍යයි. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ලංකාද්වීපයේ ආරක්ෂාව අදිෂ්ඨාන කළ බව සත්‍යයි. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ ලංකාද්වීපයේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටීම පිණිස අදිෂ්ඨාන කළ බව සත්‍යයි. අනන්තෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අප්‍රමාණෝ පාරමී දම් පුරා සම්මා සම්බුද්ධත්වය අධිගමය කළ බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සීලස්කන්ධයේ ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සමාධිස්කන්ධයේ ගුණය අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රඥාස්කන්ධයේ ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ විමුක්තිස්කන්ධයේ ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ විමුක්ති ඥාන දසනස්කන්ධයේ ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සත්‍ය පාරමීහි ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාවෙහි ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ කන්ති බලෙහි ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සියලු සත්වයන් කෙරෙහි සමව පවත්වන මෛත්‍රී බලෙහි ගුණ අචින්ත්‍ය බව සත්‍යයි. අප්‍රමාණෝ පාරමී දම් පුරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරන ලද ධර්මය ඒකාන්තයෙන්ම නිවනට යොමු කරන බව සත්‍යයි. මෙකල සම්මා සම්බුද්ධ ශාසනයට විරුද්ධ බලවේග ඇති බව සත්‍යයි. ශාසනයට විරුද්ධ එම බලවේගයන්ගෙන් මොදවා ගැනීම පිණිස මනුෂ්‍ය ලෝකයේහි සැමටම විද්‍යාමාන වූ පිහිටක් නැති බව සත්‍යයි. මේ සියලු සත්‍යතාවයන්ගේ ආනුභාවයෙන් සියලු සත්වයෝ යහපත් සිත්තැත්තෝ වෙත්වා, සියලු සත්වයෝ සම්මාදිට්ඨිකයෝ වෙත්වා, සියලුම මිත්‍යාදිෂ්ඨිකයෝද දුස්සීලයෝද පාපී දුර්ජනියෝද දුබල වී වහවහා සියලුම බෞද්ධ රටවලින් ඉවත් වෙත්වා, සම්මාදිට්ඨික ශාසනාරක්ෂක දෙවියෝ සුදුසු පරිදි බලවත්ව අප්‍රමාදීව සසුන රකිත්වා, සිව්වනක් පිරිස නියෝජනය කරමින් සිටින්නා වූ සියලුම පිරිසුදු සියල්ලෝම පිරිසුදු තිසරණෙහි පිහිටත්වා, පිරිසුදු සීලෙහි පිහිටත්වා, සම්මාදිට්ඨික වෙත්වා, සතර බ්‍රහ්ම විහරණයන් වඩත්වා, යහපත් වූ සිත්ඇත්තෝ වෙත්වා, රජවරුද පාලකයෝද දැහැමි වෙත්වා, ශාසනයට විරුද්ධ සියලු බලවේග දුබල වී
නැතිවෙත්වා. සියලු සම්මාදිට්ඨකයෝ අප්‍රමාදීව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව නිරතුරු සිහි කරමින් ඒ අනුවම වෑයම් කරත්වා. සියලු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනුභවයෙන් මේ සියලුම ප්‍රාර්ථනා වහවහා ඉෂ්ට සිද්ධ වෙත්වා. සියල්ලෝම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. හැම දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණම වේවා. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.